දුවටර යම් කෙනෙක් හිතල දෙයක් කරනවා කියන්නෙම ඒක තම බලවත්වේ. එතකොට අපි නිතරම අපි හිතනවා අනේ මම මේ දේ නොකළනම් හොඳයි, මම මේ කෙනාට බැන්නේ නැත්තම් හොඳයි, මේ කතාවට ගැහුවේ නැත්තම් හොඳයි කියලා තමන්ගේ හිතම තමන්ට වද දෙනවා. හැබැයි ඒ දේ කරන්න කිව්වේ කවුද? ඒත් හිතමනේ, හිතමයි. එතකොට මේ හිතම තමයි අපිව මේ සංසාරේ පුරාවට ඔය ඕකෙන් තම අරගන්නේ. ඒ කියන්නේ හිත පාවිච්චි කරලා පව් කරවලා ඊට පස්සේ පව විපාක දෙන්න අපි ඉපදෙන්න ඕනේ. දැන් ওই සතෙක් මැරුවාම ඒ සතා දැන් ওই එක ආත්මික කාන්තාවක් උපන්දින, ඒ කියන්නේ ඉපදුණු දවස සමරන්ඩ එළුවෙක් මරලා යාළුවන්ට කන්න දීලා, ඒ කියන්නේ යාළුවන්ට එන්න කියලා මේ එළුව මරලා උයලා පාටියක් දාලා. එතකොට හිතන්ද එළුවෙක්ගේ රෝම කූප කොච්චර තියෙයිද, එළුවගේ මයිල් ගස් කොච්චර තියෙයිද ගණන් කරන්න පුළුවන්? ඒ මයිල් ගස් ගානට මේ කාන්තාව සසරේ ඉපදිලා ඒ විදිහටම අර එළුව මැරුවේ යම්සේද ඒ විදිහටම මැරිලා මිනිස්සුන්ගේ ආහාර පිණිස තමන් ජීවිතේ පූජා කරා. එතකොට බලන්න එක ජීවිතයක මේ පොඩි සතුටක් වෙනුවෙන් අර කරපු පාපේ දැන් හිතින් හිතලානේ යාළුවන්ට එන්න කියන්න, යාළුවන්ට එන්න කියලා ඊට පස්සේ යාළුවන්ට හොඳට කණ්ඩ දෙන්න ඕනේ, ඊට පස්සේ මං එළුවෙක් මරන්න ඕනේ, ඊට පස්සේ එළුව මරනවා. දැන් ඉවරයි ඒ කතිකාව, ඒ වැඩපිළිවෙල ඉවරයි. දැන් ඒකේ විපාකේ ආ බලන්න. එතකොට මේක තේරුම් ගත්තාම තමයි අපි මහත්වයේ අපිට මේ පවෙන් ගැලවෙන්න පුළුවන්. දැන් සුදු මහත්තුරු, එතකොට දෙමළ අය, දැන් ඔය ඇත්ත උනත් මේ බණ අහන්නේ මුස්ලිම් අය සමහරට බණ අහන්නේ. එතකොට ඒ හැමෝම බුද්ධ ශාසනය පිළිගන්නේ ඇත්තම කියනවා. මවාපෑමක්වත් මෙහෙම වෙයි කියලා නැහැ. එතකොට මේ ලෝකේ පැවැත්ම, ඒ කියන්නේ අපේ ඒ බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ආත්ම ගණන් ඉපදිලා අනන්තවත් ඉපදිලා ජීවිත දැන් මේ ඔබතුමාලක එක ආත්මය. එතකොට මේ වගේ ආත්මවල ඉපදී 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 බැලුවා මේ දුක. තේරුණා නේද? එහෙම බලලා තමයි මේක කිව්වේ. දැන් අපි කියන්න අපි හිතන්නකෝ අපි දෙයක් කෙනෙකුට කියනවා අපි දන්නේ නැහැ ඒක. අත්විඳලා නැහැ. එතකොට දැන් අපි කිව්වකෝ අපි කි දෙයක් කෑමක් කෑවා කියලා. කෑවට පස්සේ ඒකේ රසය දන්නවා. ඒ කෑමේ තියෙන රසය. එතකොට ඒක දැනගත්තට පස්සේ කියන්න ලේසි නේද? ලේසි නේ. දැන් ඒක නොකා කියන්න දන්නේ නැහනේ අපි. හැබැයි ඒක අපි කිව්වකෝ මේක අහවල් කෑමක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ රසය අපි විඳලා නැහැ. අන්න ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ මුළු සංසාරෙම මේ සත්ව ලෝක, තිරිසන් ලෝකේ මේ හැම ලෝකයක් ගැනම දකිනවා. දැන් අපි දකින්නේ මොනවද? දැන් අපි සාමාන්‍යයෙන් ඔය ඇත්තෝ මේ වත්ත, තේ වත්ත දකිනවා. ඉතින් හැමදාම මේ ඔක්කොම ලැබිලා තේ නෙලනවා, තේ දළු ටික නෙලනවා, ওই ටික. ඒතකොට ඔය දර්ශනීයනේ දකින්නේ. ඔතනින් එහාට දෙයක් දකින්නේ නැහැනේ. තේ ගහයට සමහරට තරපියෙක් ඉන්න පුළුවන්. අපි ඒක දකින්නේ. එතකොට සාමාන්‍ය ලෝකයේ අපි මහත්වයෝ දකින්නේ ඇත්ත යථාර්ථය. ඒකයි මෙච්චර මේ සමාජයේ දුක. තේරුණා නේද? එතකොට දැන් ඔය ඇත්ත තමිල් දෙමළ අය කියලා, තව මුස්ලිම් අය කියලා මේ ජාති බේද අල්ලගෙන මිනිස්සුන්ව කොන් කරලා මේ කටයුතු කරන්නේ ඇයි? යථාර්ථය දන්නේ. එතකොට දැන් ඔබතුමා සමහර විට සංසාරේ රටවල සුදු මහත්තුරු වෙලා ඉපදෙන්න ඇති. ජනාධිපති වෙලා ඉන්න මේ රටේම සංසාරේ ජනාධිපති වෙලා ඉපදෙන්න ඇති. මේ ජීවිතේ දුප්පත් වෙලා ඉපදුනා. ඒකට හේතුවත් හිතම තමයි. හිත තමයි අපි සසරේ දුප්පත් කරන්නේ, පෝසත් කරන්නේ, රජෙක් කරන්නේ, මිනීමරුවෙක් කරන්නේ, හොරෙක් කරන්නේ හිත විසින්. ඔන්න ඕක තේරුම් ගන්නකෝ. තේරුණාද? එතකොට ඔබතුමා මේ දමිළ ජාතිකයෙක් වෙලා ඉපදෙන්නත්, මම සිංහල ජාතිකයෙක් වෙලා ඉපදෙන්න, තව කෙනෙක් සුදු ජාතිකයෙක් වෙලා ඉපදෙන්න, තව කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක් වෙලා ඉපදෙන්න, තව කෙනෙක් ක්‍රිස්තියානි ජාතිකයෙක් වෙලා ඉපදෙන්න. එතකොට මේ ඔක්කොම ටික ගත්තොත්
සිංහල දෙමළ ක්‍රිස්තියානි මුස්ලිම් මේ ඔක්කොම ඉපදෙන්නේ එකම විදිහට නෙවෙයි එකම විදිහට ඉපදෙන්නේ අම්මා කෙනෙක්ගේ කුස තුල මාස 10ක් ඉන්නවා එතකොට මේ කුස ඇතුලේ මාලිගයක් නැහැ තනි කරම අපායක් වගේ ඈ ඒක ඇතුලේ දුක් විඳලා විඳලා එළියට ඇවිල්ලා එළියට එනකොටත් ওই ಜಾති වලින් එන්නේ නැහනේ මා මෙයා දෙමළ මෙයා මුස්ලිම් මෙයා සිංහල කියලා එහෙම එකක් නැහැ එතකොට ඒ ඉපදුණු දරුවා දැන් ඔය මහත්තයා ඉපදුනාට පස්සේ ඔය මහත්තයාගේ අම්මයි තාත්තයි තමයි දෙමළෙන් කතා කරන්නේ එතකොට තමයි ඔයාට ඉහනට ඇහුනේ එතකොට ඔයාට නිතරම දෙමළ භාෂාව තමයි ඇහුනේ ඒ නිසා තමයි ඔයා දමිළ වුනේ හැබැයි ඔයාට සිංහල කතා කරන්න ඔයා සිංහලේ එහෙම නැත්නම් ඔයා ඔයාට මුස්ලිම් කතා කරන්න මුස්ලිම් එහෙනම් මේ යථාර්ථය දන්නේ නැතිකමම තමයි මිනිස්සු මේ තරමටම රැවටිලා ඉන්නේ. ඒ නිසා ජාති ආගම් ભેද මේ ඔක්කොම කොහොම තිබුණත් මම ওই මුලින් කිව්ව විදිහට තමන්ගේ හිත තමයි මේ සසරේ එකයි යන්නේ. දැන් ඔබතුමා ඇත්තටම සතුටුයි දෙමළ ජාතිකයෙක් වෙලත් සත්තු මරන්නේ නැහැ කිව්වහම. නෑ සාදු බොරු කියන්නේ නෑ. ඒව මරලන්නේ කියන සතුට. ඔව්. එතකොට ඒක උනත් කරේ නොදන්න කාලෙනේ දැන් ඉස්සලා කිව්ව විදිහට මාළු අල්ලන්න ගියත් මාළු අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ සාදු. සතේ කල්ලන්න ගියත් අහුවෙන්නේ. ඔව් එතකොට ඒක එක පැත්තකින් පින. ඇත්තටම සතේ කෙනෙක් ඝාතනය කරන්න යද්දී සමහර අයට යනකොටම හම්බ වෙනවා. සමහරට චූටි ගලකින් ගහපු ගමන් මැරෙනවා. තියෙන පොළොත් එීම හම්බෙන්නේ නැහැ. ඒක තමයි. ඒක සසරේ පිනක්. ඇත්තටම පවෙන්නේ වලකින්නේ. දැන් අපි කියමුකෝ දැන් ඔබතුමා කිව්වා තව දෙමළ කට්ටියත් එක්ක ගිහිල්ලා මාළු අල්ලන්න යනවා. නමුත් අහුවෙන්නේ නැහැ. අනිත් අයට අහුවෙනවා. අහුවෙනවා. මම දකින විදිහට එක පැත්තකින් ඇත්තටම පිනක්. දැන් හිතන්නකො මාළු 10 දෙනෙක් ඇල්ලුවොත් ආත්ම 10ක් ජීවිත 10ක් මේ අපි මරන්නේ. මේ ඊට පස්සේ මරලා ගෙනල්ලා උයලා කෑවට පස්සේ පැය 2යි 3යි. දැන් හිතන්න මොන මස් කෑවත් මොන රස ආහාරයක් ගත්තත් අනලා මේ දිව ළඟ තියෙනකන් විතරයිනේ දැනෙන්නේ. ඔතනින් එහාට ගිල්ලට පස්සේ මුකුත් නැහැ. එතකොට අපි ඇයි මේකට ආසා වෙලා මේ සත්තු මරලා ජීවිත හානි කරලා සසරට මෙච්චර දුක් ගන්න. ඒකට හේතුව තමයි ඇත්ත දන්නේ තියෙනවා. එතකොට දැන් ඔබතුමාට සසරේ පිනක් තියෙනවා මේ වගේ ඇත්ත යථාර්ථය ජීවිතේ ජය ගන්න පුළුවන් බණ ඒ වචන අහන්න අපේ භාෂාවේ මේවට කියන්නේ බණ සද්ධර්ම. එතකොට මේක හැමෝටම ඇහෙන්නේ නැහැ. දැන් අපි සිංහල වෙලා බෞද්ධ වෙලා අපිට උනත් ඇහුනේ නැහැ. අපි ඇහුණා නම් අපි මෙහෙම දුක් විඳින්නේ නැහැ. අපිට ඇහුණා සසරේ පිනක් නිසා මේ ජීවිතේ ඇහුණා. ඒ නිසා අපි ගොඩ ගියා. ඒ නිසා හොඳට මතක තියාගන්න හිත තමයි හැම දෙයකටම බලවත් වෙන්නේ. හිතින් දෙයක් හිතලා කළා ඊට පස්සේ හිතම වද දෙනවා. දැන් තේරෙනව නේද? ඉතින් Taman da onne kiyana nounata bayinda kiyana. Hitana kiyanne? Atha kiyenawada? Naha ne. Hitin kiyenawa nounata bayinda. Tamange birindata bayinda kiyala. Ida passe banagena banagena yanawa. Dan hewwada man mokotada bayinne? Naha sari. Mukuth ne. Ida passe banala iwurunata passe dhamata nounat katakaru unoth eyat banagena banagena yanawa. එතකොට ස්වාමි පුරුෂයෙක් කැමතිද බිරිඳ එකට කියනවද? කැමති නෑනේ. එතකොට ඔබතුමාට තව කේන්ති වැඩි වෙනවා. ඊට පස්සේ හිත කියනවා ගහපන් කියලා. ඒක තමයි. ඊට පස්සේ ආන්න බලන්න ගහනවා. ගහනකොට අරත් ඔයා වගේම සත්වයෙක්නේ. යහට රිදෙනවා. ඊට පස්සේ ආඬනවා. එක්කෝ තව රණ්ඩුව දික් වෙනවා. මේකට හේතුව මොකද්ද? හිත. අයියේ හිත කිව්ව කිව්ව දෙ කළා. අවසානයේ ඔබතුමා එළියේ ඉඳගෙන කල්පනා කරා. මොකද මම කරේ? අන්න හරි. ඔය තේරෙන්නේ. අපරාධේ මම බැන්නේ. මම බයින් නැතුව ඉවසන හිටියනම් මෙච්චර දෙයක් වෙන්නේ නෑනේ. තමහත් අපි කියමුකෝ බිරිඳට තුවාලයක් වුණා කියලා. දැන් ඒක අපි කියමු අත තුවාල වුණා කියලා. එහෙම වුණා කියලා නේද? ඒක තමයි මම මේ කියන්නේ. එතකොට දැන් පාඩුව ඔයාටම දැන් ඒ බෙහෙත් කරන්න ඕනේ. දැන් උයා ගන්න කෙනෙක් නෑ. තමන් රස්සාව කරන්නත් ඕනේ නෝනට උපස්ථාන කරන්නත් ඕනේ උයන්නත් ඕනේ දැන් දුක කාටද එතකොට ඒක තේරුම් ගන්න හැබැයි මෙහෙම එකකුත් තියෙනවානේ අර මම මුලින් කිව්වාගේ අපි කෑමක් කන්නේ නැතුව ඒකේ රසය කියන්න බෑ වගේ අපිට වරදක් වෙන්න ඕනේ තේරුම් ගන්න
හැබැයි මං මෙතනද කියන්නම් එහෙම වරදක් වුණත් මේ හිත දවසයි දෙකයි නේද තේරුම් ගන්න. අමතක වෙනවා. ආයෙත් අර වැරද්දම කරනවා. දැන් ඒකනේ සමහර අය හැමදාම ඒ කියන්නේ ඕන බොනවා. හරිද? බිව්වට පස්සේ ඕන අද ඇත්ත තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් ඔයාලට ස්වාමීන් වහන්සේ කියන්න බෑනේ සාදු කියලානේ කියන්නේ. අනේ මේ සාදු ඇත්ත තමයි කියන්නේ. මං බොන්නේ ආයි කියලා හිතනවා. ඒ දැන් හිතන කිව්වේ දැන් හිත තමන්ට කියනවා ඔබ බොන්න එපායි. මේ දවස් දෙකක් යනකොට බොනෝ. ආයි බොන්න හිතනවා. එතකොට මේකට හේතුව මොකද්ද? හිත. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපේ මහත්වෝ පාලනය කරන්නේ කයද හිතද? අන්න හිත පාලනය කරන්න. එතකොට ඔබතුමත් පුළුවන් තරම් හිත පාලනය කරන්න බලන්න. ඒ කියන්නේ හිතට දැන් අපි කියමුකොන්න තේරෙන භාෂාවෙන් දැන් නිදාගනි කියලා කියනවා. ඉතින් කිව්ව ගමන් නිදා ගන්නවා. ඇඳ යට චුට්ටක් බලන්නේ, ගෙදර සමහර සතෙක් රිංගලා ඉන්න පුළුවන්. සමහරට තරහකාරයෙක් ඔය ඇත්තන්ට නොපෙනෙන්න හොරෙන් ගිහිල්ලා ඇඳ යට ඉන්න පුළුවන්. ඊට පස්සේ අපිට නිින්ද ගියාට පස්සේ අපිට ගහන්න පුළුවන්නේ, ගෙදර බඩු හොරකම් කරලා යන්න පුළුවන්. හේතුව මොකද්ද? හිත කිව්ව ගමන් ඇඳට පැනනවා. එහෙම නෙවෙයි, ආ මං දැන් නිදා ගන්න ඕනේ කියලා ගේ ඇතුළ චුට්ටක් බලලා ඇඳ යට බලලා දොරවල් වහලද කියලා බලලානේ නිදහස නිදා ගන්නවා. ඇඳ පොඩ්ඩක් ගසා දාලා අන්න ඒ කියන්නේ මේ හිත මහ පුදුම මායාකාරී. ඒ කියන්නේ මිරිඟුවක් වගේ. මිරිඟුව කොච්චර ගියත් එච්චරයිනේ. ආන් ඒ වගේ තමයි. අපි කියමු ගෝවාට තේරෙන්න කියන හඳ. අපි හඳ අල්ලන්න යනවා. දැන් හඳ තියෙනවා අපිට පේනවනේ, ආන් අතන හඳ තියෙනවා කියලා. එතෙන්ට යනකොට එතනත් මෙතන වගේම හඳ පේන්නේ. ඔවුන් ওই වගේ හිත. හඳ අපිට දැන් ওই ප්ලේන් වල එහෙම යනකොට දැන් අපිට පේනවනේ වලාකුළු අල්ලන්න පුළුවන් කියලා. නමුත් ප්ලේන් එක යනකොට නෑ. දැන් මම රට ධර්ම දේශනාව වලට වරිනකොට උඩට ගියාට පස්සේ නෑ, මේ පොළවේ ඉඳන් දකින විදිහට තමයි එතන ඉඳන් ආය අහස උස. ඔන්න බල, එතකොට අන්න ඒ වගේ තමයි ඔබතුමාගේ හිත. එතකොට ඔය හිත දෙමළ මුස්ලිම් සිංහල කියලා එහෙම එකක් නැහැ. ඔයාට සතෙක් මරන්න හිතෙනවද? ඒ සිතුවිල්ලම අනිත් කෙනාට ආවත් පව පවම තමයි. ඒ පව විඳින්න. දැන් බලන්න අර එළුව මරලා එළුවගේ ලෝම කූප ගානට බෙල්ලම කැපුවා. තව ඒත් එළුවෙක් මේ යාග කරන්න යාග හෝම. දැන් ඔයාලගේ ඔය ඉන්දියාවෙ එහෙම එහෙම කරනව නේද යාග කියලා නම්මන. ඔය හරක් බියෙන් එළුවන්ගේ බෙල්ල කපනවා. ඔය වගේ එක ආත්මික එළුවෙක් මරන්න දැන් ගහක යාග කෙනේ යාලගේ කාට හරි යාගයක් කරන්න මේ එළුවා අරන් දැන් නාවල එහෙම තමයි පිරිසුදු කරලා ගන්නෙ නේ. එළුවා නාවල අරන් එනකොට මේ එළුවා හයියෙන් හිනා වුණා. හිනා වෙලා හයියෙන් ඇඬුවා. මේක බලාන හිටියා එතන ප්‍රධානිය. මෙයා ඇහුවා, ඔබ මොකද මේ හයියෙන් හිනා වෙන්නේ? දැන් ඔබව මරන්න නැහැත්තේ කියලා. ඊට පස්සේ කියනවා එළුවා කතා කරනවා. දැන් බලන්න එළුවා කතා කරලා කියනවා, නෑ මට හයියෙන් හිනා ගියේ, මමත් උඹ වගේම ওই මෝඩ වැඩේ කරලා මම ආත්ම 499ක්. ආත්ම කියන්නේ ඔය ඔබතුමාගේ කාත්මයක් ඔය. මේ මගේ කාත්මය. මේ වගේ ජීවිත 499ක්ම මගේ බෙල්ල කපලමයි මාව මැරුවේ කිව්වා. ඒකට හේතුව තමයි මමත් ඔය වගේම එළුවෙක්ගේ බෙල්ල කපපු පව කිව්වා. ඊට පස්සේ බැඬුවේ ඇයි කියලා ඇහුවා. අද මේ මගේ බෙල්ල කපන්නේ 500 වෙනි වතාවට. අදින් මට මේ පාපේ ඉවරයි කිව්වා. මට ඇඬුනේ උඹ ඒ පාපේ අලුතෙන් අද පටන් ගන්නවා. ඇයි යාගේ ඒ එළුවගේ බෙල්ල කපනකොට ඒ පාපේ යාට එනවනේ. ආන්න ඒ නිසා මට උඹ ගැන හිතලයි මට ඇඬුනේ කිව්වා. ඊට පස්සේ එළුව අතහැරියා. හැබැයි එළුව අතහඬකුවා මාව අතහැරියට වැඩක් නැහැ, උඹ බලාන ඉඳපන්. තමන් හිතලා දෙයක් කෙරුවොත් ඒක කර්මයක් විසින් එනවාම තමයි. ඒ පාපේ විඳින්න ඕනෙම තමයි. ඒක හොඳට සහසුද්දෙන් බලා ගන්න පුළුවන් කිව්වා අද දවස ඇතුළත. බහන්න මේ එළුව කතා කරලා කිව්වා. ඊට පස්සේ එළුව අතහැරට පස්සේ ගල්පොත්තක තනකොළ කකා එළුව හිටියා. එක පාට හෙනක් ගැහුවානේ. හෙනක් ගැහුවා ගලට. ගල් පතුරක් ඇවිල්ලා එළුවගේ බෙල්ල කපන් ගියා. කොහොමද? අපි යාටම තමයි. එතකොට යාගේ පව ඉවරයි. හැබැයි එතනදී තව කෙනෙක් උපයෝගී වුණේ නැහැ.
අවටේකට මම කියන්න දැන් ඔබතුමා දෙමළ කෙනෙක් වෙලා ඉපදිලා මේ තේ කඩ කඩා දුක් විඳ විඳ දරුව හද හදා හැමෝගෙම බැනුම් අහහ කවුරුත් සමාජයේ ඔබතුමාට සලකන්නේ දැන් මේ පව කරගත්තේ ඔයා විහින්නේ ඔව් සාරි සසරේ මේ පව කරගත්තේ ඔයා විහින් එතකොට අපි කියමුකෝ ඔයාගේ නෝනා කියන දේ අහන්නේ කියලා හරිද නෝනා කියන දේ අහන්නේ කොච්චර කිව්වත් තේරුම් ගන්න ඒක දැන් ඔයාට ඒක වදයක්ද නැද්ද ඒක වදයක් එතකොට ඔයා කරන්නේ නෝනට තරවටු කරනවා බයිනවා ගහනවා එක්කෝ එලවලා දානවා එක්කෝ සලකන්නේ දැන් ඔබතුමා ඒව කරන වාරයක් ගානේ ඔබතුමාට පව් වැස්සෙනවා එතකොට එහෙම බිරිඳක් ලබනද මූලික උනේ කවුද තමන් ඔබතුමා සංසාරේ ඒ ඔය බිරිඳ කරපු දේම ඔබතුමා කරලා තිනවා තව කාට හරි තේරුණාද ඒ පාපේ මේ ජීවිතේ ගෙවන්න අර සංසාරේ යන තව සත්වයෙක් බිරිඳ වෙලා ආවා ගෙදෙට්ට දැන් බිරිඳව මෙහෙයවන්නේ ඔයාගේ කර්මයේ විසින් මේක දන් මේ සිංහල මිනිස්සුවත් මේක හරියට දන්නේ නැහැ දන්නේ නැහැ සාලි ඒකයි මෙච්චර මේ පව් කරගන්නේ දැන් ඒ ඔබතුමාගේ බිරිඳව මෙහෙයවන්නේ ඔබතුමා ගියාත්ම කරපු පව හරියට අපි ටෝච් එකක් අල්ලනවා කෙනෙකුට කරවලේ යන්න. එතකොට එයා යන්නේ ටෝච් එක එළියේ. හරිද? ඔයා ගෙදර ඉඳන් කවුරු හරි ගෙදරට ඇවිල්ලා එනම් මම යන්නම් කියලා. එහෙනම් ඔහොම ඉන්න මම ටෝච් එක අල්ලන්නම් කියලා ඔයා ටෝච් එක අල්ලනවා. ටෝච් එක අල්ලපුවාම ඒ එළියේ දිගේ නේද අරයා යන්නේ. ආන් ඒ වගේ තමයි ඔබතුමා කරගත්ත පව විපාක දෙනවා බිරිඳ යොමු කරලා. දැන් ඒකෙන් බලන්න මේ සසර දික් යන විදිය බිරිඳත් පෞරස් කරගන්නවා ඔබතුමා සමහරට හොඳ කෙනෙක් හරිද ඔබතුමා බිරිඳට හොඳට සලකනවා දරුවන්ට සලකනවා ඔබතුමා වැරදි කාම සේවනේ යෙදෙන්නේ ඒ කියන්නේ වැරදි කාම සේවනේ කියන්නේ ඔබතුමා කතාද බඳපු බිරිඳ ඉන්නවනේ බිරිඳත් එක්ක විතරයි සතුටු වෙන්නේ වෙන කාන්තාවත් එක්ක සතුටු වෙන්නේ එහෙම සතුටු වුණොත් ඒක පවක් එතකොට ඒකට කියන්නේ අපි ධර්මයේ තුලින් වැරදි කාම සේවනේ. එතකොට ඔයා ඒක කරන්නේත් නැහැ. එතකොට ඔබතුමා හොඳ කෙනෙක්ද නැද්ද? එහෙනම් ඔබතුමා සිල්වන්ත ගුණයක් තියෙන කෙනෙක්. සීලයට ಜಾති ભેද නැහැ. එතකොට නෝනා කරදර කරන්නේ කාටද? සිල්වන්ත කෙනෙකුට. දැන් නෝනා කරදර කරන්නේ හොඳ කෙනෙකුට. ඒ පව නෝනට එනවා. හරිද? එතකොට දැන් ඔබතුමා නෝනට අර ඒ කියන දේ අහන්න නැති නිසා ඔබතුමා බයිනවා ගහනවා සලකන්නේ ඔබතුමාට පවක් රැස් වෙනවා අහිංසක කාන්තාවකට හිංසා කිරීමේ පාපේ ඔන්න බලන්න මේක පැටලෙන විදිහ එතකොට දැන් කවුද හිතන්නේ කවුද පිළිගන්නේ ඒ වගේ බිරිඳක් හම්බ වෙන්න සසරේ පව් කරගෙන ආවේ මම දැන් ඒ පාපේ මම ගෙවනවා ඒ පාපේ ගෙවනකොට ආපහු දෙන්නටම පව් රැස් වෙනවා. ඔයාට පව් රැස් වෙනවා අහිංසක කාන්තාවකට හිංසා කිරීම, කාන්තාවට පව් රැස් වෙනවා සිල්වන්ත සැමියෙකුට හිංසා කිරීම. කවද්ද මේකෙන් එතන වෙන්නේ? ඕන් ඕක තේරුම් ගන්න අපේ මහත්වෝ ඕක තේරුම් ගත්තොත් එතෙන්ට ජාතිය බේ මොකුත් නැහැ. ඔබතුමා ඕක තේරුම් අරන් ඔබතුමා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔබතුමාට දරු තුන් දෙනෙක් ඉන්නවා. ඒ දරු තුන් දෙනාට ආදර්ශයක් වෙන්න. ඔබතුමා තමයි මේ ගමෙන් ගත්තොත් මැරෙන දවසට අහසෙන් වැස්සක් වුණත් වහයි. ඇයි අන්‍ය ආගමිකෙක් වෙලත් හරි ධර්මයට ඉඩ දීලා හිතට වහලෙක් නොවි ධර්මානුකූල ජීවිතයක් ගත කරාට. උන් ඕක තමයි යථාර්ථය. ඉතින් මේක අපි කවුරුත් දැනගත්තොත් අපේ මහත්වෝ ඇත්තටම මෙලොවින් අපි අනිවාර්යයෙන්ම ඉතර වෙනවා.